ඉලෙක්ට්‍රිකල් ටියුෂන් අධ්‍යාපන කලාවේ වෙනස්ම මාවතක් ගැන කියන්න තමයි මම ලෑස්ති වෙන්නේ. මේ අධ්‍යාපන ආයතනයේ තියෙන හරියටම කීල්ස් එකත් එක්ක ඇතුලේ පාරේ. මේකට කියන්නේ යුජිත් බාලසූරිය මාවත. මේ ක්ලාස් එකේ විශේෂත්වය ගැන කියනවා නම් මේක අලුත්ම විදිහේ නවීන පහසුකම් එක්ක නිර්මාණය වෙච්ච ක්ලාස් එකක්. මේ අධ්‍යාපන ආයතනයේ නම අපිරෝ এডুকেෂන් ආයතනය. යම් මාතෘකක ගිහිලා කතා කරමු මොකද්ද මේ අලුත් වැඩේ කියලා. අපිරෝ এডুকেෂන් ආයතනයේ අති නවීන පාසකම් වලින් සම්මුලත් මේ ආයතනය මොන වගේද කියලා බලන්න තමයි මම දැන් යන සූදානම් වෙන්නේ. එන්න. Excuse me, චන්දන දහනායක සර්ව හම්බ වෙන්න පුළුවන්ද? ඔව් සර්. හරි, උඩ ඉන්නවානේ. එන්න. දකුණු පළාතේ පියෝ මැක්ස් ගැන කතා කරද්දී අපිට අමතක කරන්න බැරිම නාමයක් තමයි චන්දන දහනායක කියලා කියන්නේ. හැබැයි අද අපි කතා කරන්න යන්නේ ක්ලාස් ගැන නන් නෙවෙයි. චන්දන සර් අලුත් වැඩක් පටන් අරගෙන තියෙනවා. හරිම ලස්සනයි. Thank you. අපි යන්න පොඩ්ඩක් එළියට කතා කරන්න බලන්න. Right. හරි. දැන් අපි කතා කරන්න යන්නේ මේ චන්දන සර් මේ පටන් අරගෙන ඉන්න අර මම කලින් කියපු අලුත් වැඩේ මොකක්ද කියලා දැනගන්න. චන්දන සර් දැන් අවුරුදු 15ක 20ක එක්ස්පීරියන්ස් එකක් එක්ක අධ්‍යාපනයේ උගන්වන ගුරුවරයෙක් විදිහට. ඇයි හිතුවේ මේ වගේ වැඩක් මම පටන් ගන්න ඕනි කියලා? ඔව්. ඔව් ජානෝ. ඇත්තට මම අධ්‍යාපනයත් එක්ක ඉන්නේ. එතකොට අධ්‍යාපනය ගත්තම ප්‍රධාන වශයෙන් දෙකයි තියෙන්නේ. එකක් තමයි ඉගෙනුම් ක්‍රියාවලිය අනිත් එක ඉගෙනීමේ ක්‍රියාවලිය. ඒතර ඉගෙනීමේ ක්‍රියාවලිය තියෙන ගුරුවරයා මත. ඉතින් අපිරෝ ආයතනයේ ඉන්න සියලු ගුරුවරු සුදුසුකම් AA විෂයට අදාළ සුදුසුකම් සහිත ගුරුවරු. ඒ ඉගෙනීමේ ක්‍රියාවලිය මුලින්ම හිතුවා. දෙක ඉගෙනුම් ක්‍රියාවලියට දරුවෙක්ට අවශ්‍යයි පරිසරය. නිශ්ශබ්දතාවය, විනය, සනීප ආරක්ෂණ පහසුකම් නවීන තාක්ෂණික ක්‍රම. ඉතින් අපිරෝ ආයතනය පටන් ගනිද්දිම ඒ කියන්නේ මට ඒ අවුරුදු 15ක අධ්‍යක්ෂකීම මට අවශ්‍ය වුණා ආයතනයකට යොදන්න. ඉතින් ඒ නිසායි මගේ වෘත්තීය වෙත්ත අධ්‍යාපනයටම කැපවෙච්ච ආයතනයක් බිහි කරේ. හරි. දැන් මමත් මේ දිස්ත්‍රික්කයේ ඉගෙනගත්ත ළමෙක් විදිහට මමත් ගොඩාක් පන්ති වලට ගිහින් තියෙනවා. හැබැයි මේ පන්තියට ආවට පස්සේ මට වෙනස දැක ගන්න පුළුවන් වුණා S2ටම. මම දැක්ක දැන් මේ වගේ විශාල ශාලා ගණනාවක් මේ ආයතනයේ තියෙනවා. ඒ කියන්නේ ළමයි දහසකට වැඩි ප්‍රමාණයකට ඉගෙන ගන්න පුළුවන්. ඇයි මෙහෙම දෙයක් හදන්න හිතුවේ? ඔව්. දැන් ශාලා 7000කට වැඩි ශාලා 4ක් මේකේ සැලසුම් කරලා තියෙනවා. දැන් දෙයින් ශාලා දෙකක වැඩ අවසන් කරලා තියෙනවා. ඒත් එකම මගේ විෂය ධාරාව ගණිතය. ඉතින් ඉංජිනේරින් කියන එක මම මේකදී යොදාගත්තා. මා දන්න දේවලුත් ඉතින් ඒත් එකම ටික හොඳ ඉංජිනියර්ස්ලා ටික අය වුණා. ඉතින් මේ ශාලාව ගත්තත් මේකේ අඩි 50ක් විතර එක්ස්පෑන්ඩ්යක් තියෙනවා කණු නැතුව. මොකද කණු ආවට පස්සේ ළමයිට අධ්‍යන කටයුතු වලට අපහසුයි. ඉතින් ඒ දේවලුත් එක්ක මම එක දෙයක් මේ ෆස්ට් ටයිම් තමයි මම මෙහෙම දෙයක් දැක්කේ. මේ සාමාන්‍ය කණු නැතිව මේ තරම් විශාල ශාලාවක් තියෙනවා. දැන් සර්කියෝ වගේ ශාලා දෙකක් නිර්මාණය කළ අවසන් තව දෙකක් නිර්මාණය වෙන්න තියෙනවා. ඒ කියන්නේ එකවර ළමයි 4000කට විතර ඉගෙන ගන්න පුළුවන් පන්තියක් මේ. විශාල පන්ති කාමර ඒත් එක්කම කුඩා පන්ති කාමර
විශාල ප්‍රමාණයක් තියෙනවා මේක. විශාල ප්‍රමාණයක් තියෙනවා රයිට්. හරි. එහෙනම් දැන් මේ තරම් සැප පහසුකම් එක්ක ඉගෙන ගන්න ළමෙක්ට හැකියාව ලැබෙන්න තියෙද්දි අපි අහන්න ඕන දෙයක් තමයි මොන ශ්‍රේණිවල ළමයින්ටද මේ පන්තියට එන්න පුළුවන් කියලා. මගේ සැලැස්ම ප්‍රාථමික අංශයේ සිට සාමාන්‍ය පෙළත් ඉන්පසු උසස් පෙළත් ඉන්පසු විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ දක්වාම අපිර ආයතනය ගෙනියන්න. දැනට අපි ආරම්භයක් විදිහට උසස් පෙළ පන්ති ආරම්භ කරලා තියෙනවා අපිර ආයතනය තුල. උසස් පෙළ පන්ති ගණිත විද්‍යා කලා වාණිජ සහ තාක්ෂණික කියන සෑම අංශයකම මේ වන විට ආරම්භ කළ අවසන් අපිර ආයතනය. ඉතින් ඔබට පුළුවන් හැකි ඉක්මනින්ම ඇවිල්ලා ආයතනයේ ලියාපදිංචි වෙන්න. එහෙම නැත්නම් මේ පන්ති වලට සහභාගී වීමේ හැකියාව ඔවුන්ට ලැබෙනවා. දැන් සර් අපි දන්නවා දැන් මේ වෙනකොට දකුණු පළාතේ විවිධ පන්තිවල ගුරුවරුන් රාශියක් ඉන්නවා. දැන් මේ පන්තියට එන දරුවන්ට හමු වෙන ගුරුවරු මොන වගේ විශේෂත්වයක් තියෙන ගුරුවරුද? පළවෙනිම දේ ගුරුවරයා සුදුසුකම් සම්පූර්ණ කරපු ගුරුවරුන් තමයි මේ ආයතනයේ ඉන්නේ. ඒ කියන්නේ ඒ විෂය ධාරාවට අදාළ අත්මිකුත් උපාධි සහ ඊට එහා ගිය අධ්‍යාපන සුදුසුකම් තියෙන ගුරුවරු තමයි ඉන්නේ. ඉතින් ඒත් එක්කම අපිට ප්‍රවීණ ගුරු මණ්ඩලයක් ඉන්නවා. දිශ්‍රික් ප්‍රැංක්ස් දාපු ඒත් එක්කම තරුණ ගුරු මණ්ඩලයක් ඉන්නවා. ඒ සියලු දෙනාම සුසුකම් සපුරපු ගුරුවරු තමයි ඉන්නේ. එදෙන මම ඉතින් විශේෂයෙන් සැලකිලිමත් වෙනවා. සෑම විෂය ධාරාවකම සාමාන්‍ය දිස්ත්‍රික්කයේ ඉතාම හොඳ සමාර්ථ අරන් දීපු ගුරුවරුන් සියල්ලෝම මේ ආයතනයට අවතින් අපේ දරුවන්ට මුණ ගැහෙන්න අවස්ථාව තිබෙනවා. ඒ අයගෙන් ඉගෙන ගන්න අවස්ථාව තිබෙනවා සහ එයාගේ හීනවලට යන්නත් අවස්ථාවක් ලැබෙනවා මේ ගුරුවරුත් එක්ක. ඉතින් තරුණ කණ්ඩායමකුත් ඉන්නවා. ඉතින් තරුණ ගුරුවරුන්ගේ අලුත් දැනුමත් එකතු කරගෙන ප්‍රවීණ ගුරුවරුන්ගේ අධ්‍යක්ෂින් පරිපූර්ණ දැනුමත් එකතු කරගෙන දරුවන්ට ඉදිරියට යෑමේ අවස්ථාව තියෙනවා එකම ආයතනයක් ඇතුළත. අනිවාර්යයෙන්ම. මොකද අපි දන්නවා මේක දරුවන්ගේ ජීවිතේම. අනිවාර්යයෙන්ම. මේ අපි මේ හැමදේම කොට නැගුවේ මේ අධ්‍යාපනයත් එක්ක. ඉතින් ඒ නිසා අපි දන්නවා අධ්‍යාපනයේ තියෙන වටිනාකම, අධ්‍යාපනයෙන් දරුවන්ට ලැබෙන්න තියෙන දේ, සමාජීය පිළිගැනීම. ඉතින් ඒ නිසා අධ්‍යාපනය කියන ශේෂ්‍රය තුළ වැඩ කළ යුත්තේ ඉතාමත් වගකීමෙන්. මොකද ඒ වැරැද්දට අයි සමාවක් දෙන්න පුළුවන් වැරැද්දක් නෙමෙයි මේක අපි හරියට කරේ නැතෝ තියෙන්නේ. ඉතින් ඒක මගේ අවුරුදු 15 තුළ මම අත්විඳලා තියෙනවා. දැන් මම ඒ එතනට තමයි දැන් මම ආයේ එන්න හැදුවේ. දැන් චන්දන දහනායක කියන නම ඇහුවම කවුද නොදන්නේ දකුණු පළාතේ. ඒ අත්දැකීම දැන් ඔබගෙන් ඉගෙන ගන්න නම් ඔබ එන්න ඕනේ මේ පන්තියට අපිරෝ ආයතනයට. ඒකනම් මාතර අපිරෝ ආයතනයට, ගාල්ලේ විදුනා ආයතනයට සහ තංගල්ලේ මහර්ග ආයතනයට අපි ක්ලාස් අපි ළමයින්ට එන්න කියමු. 2025 අලුත් දරු පරපුරක් එනවා පන්තිවලට. වගකීමෙන් උගන්වනවා. වගකීමෙන් උගන්වනවා. වගකීම් මම බාර ගන්නවා. දැන් ගණන් ටිකක් අමාරුයි කියලා දැන් මට නම් එහෙම හිතෙනවා ගණන් අමාරුයි කියලා. අමාරු ගණන් කොහොමද ලේසින් උගන්වන්නේ? ඔව් ගණිතය ඇත්තටම කිව්වොත් ගණිතය කියන්නේ යම් සංකීර්ණත්වයක් තියෙනවා. නමුත් අපි ඕනම දෙයක පිළිවෙලක් එක්ක ගියොතින් ඒ සංකීර්ණ ගණිත කැටලු ළමයින්ට තේරෙන්න අපිට උගන්වන්න පුළුවන්. ඉතින් ඒ සඳහා තමයි විශ්වවිද්‍යාලයෙන් පස්සේ මං ඉතා විශාල පරීක්ෂණ තොගයක් කරා මේ අධ්‍යාපන ශේෂ්‍රේදී. ඉතින් ඒ අනුව ශුද්ධගන්ත විෂය ඒ තියෙන සංකීර්ණ සිද්ධාන්ත සරලව තේරෙන්න උගන්න ගන්න පුළුවන් වෙලා තියෙනවා. මං හිතන්නේ ඒක සාර්ථක වෙලා ඇති. එහිඳ වෙන්නේ නැති මම මෙහෙම ඉන්නේ. හරි. එහෙනම් ඒ සාර්ථක ගුරුවරු සියල්ලක්ම එක්ම එක අපිරෝ ආයතනයේ ඔබට අධ්‍යාපනය හදාරීමේ හැකියාව තියෙනවා. හරි. මම මතක් කරන්නම් මේ ආයතනට ඇවිල්ලා දැන් මේ ඔබට තිරේ දිස් වෙන ලිපිණය සඳහන්. නැතර මම කිව්වනේ එනකොටම එන්න ඕන විදිහේ ක්ලාස් එකට හරිම ලේසි. මාතර නගරේමයි තියෙන ක්ලාස් එක. ඉතින් ඔයගලට ලේසියෙන් පාස්වෙන් හොයාගන්න පුළුවන්. මේ ලිපිණයට ඔබට පුළුවන් එතනට ඇවිල්ලා දෙමාපියෙක් එක්ක හරි ඔබ තනියම හරි ඇවිල්ලා මේ ආයතනයේ ලියාපදිංචි වෙන්න ඔබට අවස්ථාව තියෙනවා. එහෙම නැත්නම් මෙන්න මේ දුරකථන අංකයට ඇමතුමක් දීලා කොහොමද ලියාපදිංචි වෙන්න ඕනි කියලා අහන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ඔබට දැන් මේ තිරේ දිස් වෙන WhatsApp අංකයට ඔබේ නම, ගම, ඔබේ උසස් පෙළ වයස නැත year එක 2000 කීයද 24ද 25ද ඔය ඔක්කොම විස්තරත් එක්ක ඔබේ විෂයත් එක්ක ඔබට පුළුවන් WhatsApp එකට අපිට මැසේජ් එකක් දාන්න. එහෙම නොතින් අපේ කාර්ය මණ්ඩලයේ ඉන්න අය ඔබව ඒ සඳහා අවශ්‍ය
ලියාපදිංචි කිරීමේ කටයුතු සඳහා ඔබට අවශ්‍ය දැනුම ලබා දෙවි. ඉතින් ඔබට පුළුවන් දැම්ම එන්න ඇවිල්ලා රෙජිස්ටර් වෙන්න 2025 A-level සඳහා බැච් එක දැන් රෙජිස්ට්‍රේෂන් පටන් අරගෙන තියෙන ලියාපදිංචි කිරීමේ කටයුතු ආරම්භ වෙලා තියෙන්නේ. ඉතින් ඔබට කිව්වා වගේම සර් මතකයි උසස් පෙළ ධාරාවේ සීලම විෂයන් මේ වන විට ආරම්භ වෙලා තියෙන්නේ. ඉතින් ඉක්මනින් එන්න ඇවිල්ලා අර මං කියප ක්‍රම තුන. මෙතෙන්ට ඇවිල්ලා රෙජිස්ටර් වෙන්න පුළුවන්. නැත්නම් දුරකථන ඇමතුමක් දීලා රෙජිස්ටර් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් WhatsApp අංකයට ඔබේ තොරතුරු ලබා දීලා ලියාපදිංචි වීමේ හැකියාවක් තියෙනවා. මේ ක්‍රම තුනෙන්ම අපිරෝ ආයතනයට ඉක්මනින්ම එන්න කියලා තමයි අපි දැනුවත් කරන්නේ. එහෙම නේ චන්ද්‍ර සර්? අනිවාර්යයෙන්ම. හරි. ඉතින් චන්ද්‍ර සර් මේ දැන් ගැන්වීමේ කටයුතුත් එක්ක දැන් මේක මැනේජ් කරනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි මේ තරම් විශාල ආයතනයක්. කොහොමද මේ වැඩේ වෙන්නේ? ඔව්. ඇත්තම මේ ඒ සඳහා අපේ ආයතනයට ආදරය තියෙන වෙනම කණ්ඩායමක් ඉන්නවා. ඉතින් ඒ අය මේක හොඳින්ම කරගෙන යනවා. ඉතින් මගේ සම්පූර්ණ කාලය මම වැය කරලා තියෙන්නේ ඉගෙනීමේ ක්‍රියාවලියට. ඉතින් මේක මම හැදුවා. මේකේ ප්‍රොසෙස් එකත් හැදුවා. ඉතින් එතන ගියහට අර කණ්ඩායමට බාර දෙන්න. හරියට කරගෙන යනවා. ඉතින් ඇත්තටම මෙහෙම එකක් තියෙනවා. ළමෙක් විෂයන් තුනටම මහන්සි වෙනවට වඩා ගුරුවරයෙක් එක විෂයකට මහන්සි වෙනවා. ඉතින් ඒක තිරේ පිටිපස්සේ කතාවක්. අපි මේකට ඇවිල්ලා උගන්නන කාලයම නෙමෙයි ටියුෂන් එක කියන්නේ. ඉතින් ඊට අර ලොකු කැපකිරීමක් කරන්න ඕන දෙයක්. ඉතින් ඒ නිසා මම ඒ සඳහායි කැප වෙන්නේ. දිගටම. හරි. ඉතින් අපි ඔබට නැවතත් මතක් කරනවා මේ ආයතනය දැන් ඔබ වෙනුවෙන් විවෘතයි උසස් පෙළ පන්ති සඳහා. ඉතින් ඔබට මේ නවීන පහසුකම් මැද්දේ ඉඳගෙන ඔබේ දරුවාට හොඳ විනයක් එක්ක ඒ වගේම පහසුකම් එක්ක සහ මේ මේ සීතකරණ කාමරවල ඉගෙන ගන්න පුළුවන්. දැන් ඉස්සර වගේ නෙමෙයි. ඔව්. ඒක දැන් අනිවාර්ය අංගයක් වෙලා. දැන් ඉස්සර අපිට එහෙම අවස්ථාවක් තිබුණේ නැහැ නේ. දැන් ළමයින්ට එහෙම නැහැ. ඔක්කොම පහසුකම් එක්ක ඉගෙන ගන්න අවස්ථාව තිබෙනවා. ඉතින් අපි ඔබට ආරාධනා කරන හැකි ඉක්මනින්ම මොකද ළමයි දහසකට වැඩිය ගන්න බෑ. ඒ නිසා ඉක්මනට එන්න ඕන. ඉක්මනට ඇවිල්ලා ඔබේ ලියාපදිංචි කිරීමේ කටයුතු අවසන් කරගන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. ඒ වගේම මතක් කරනවා පන්තිවල ඉදිරි තොරතුරු දැනගන්න. ඉක්මනින්ම කවුද ඊළඟට පන්ති පටන් ගන්නේ මොන ශ්‍රේණි වලට පන්ති පටන් ගන්නවද මොන විෂයන් පටන් ගන්නවද කියලා දැනගන්න අපේ Facebook පිටුවට යන්න. අපිරෝ ආයතනයේ වෙනම Facebook පිටුවක් තියෙනවා. ඒක ඉතින් ඔය හරහා ඔබට පුළුවන් දැනගන්න මේ ආයතනයේ අලුත්ම තොරතුරු මොනවද කියලා.